වසගතය ලූපුරා විධ රටවල්වලට බලපෑම් ඇතිකොට තිබෙන පසුබිමක උබදන්නවා චීනය හැරුණු විට ඉක්තරා කාලයක චීනයෙන් පරිබාහිරව මෙම වෛරස වැඩෙන්ම ව්‍යාප්තුූ රටක් වශයෙන් වාර්තාාවනිේ දකුණු කොරියාව. නමුත් දකුණු කොරියාව ඉතා සාර්ථක විදිහට මේවිද්ධී රෝගී ව්‍යාප්තිය පාලනය කරගෙන තිබෙනවා. නමුත් පසුගියදා දකුණු කොරයාාවේ ඇතිවූ එක්තරා සිදුවීමක් ලෝකයේ අනිකුත් සියලු රටවල් වලට ආදර්ශ සපේන බවට ටයිම් සඟරාව වාර්තාකොට තිබනාා. මෙයි දොළොස්වැනිදා ටයිම් සඟරාවේ පළවූ ඉතාමත්ම වැදගත් ලිපියක්. මා කල්පනා කලාද ප්‍රථමකොට ඔබගේ දැනුවත්වීම පිණිසයොමු කරන්න මේ ලිපි ඔබට time.com වෙබ් අඩවෝස පරිශීල්නය කිරීමේ හැකියාව තිබෙනවා. පින්නතුනේ එම වෙබ් අඩවී සඳහන් වන පුවත මේ ආකාරයි එහි මාතෘකාව සටහන් වී තිබෙන්නේ What ස කොරයාස් නයිට් ලබ් කොර වස්බ canTe other countries්‍ර ස්දේ රෝන් කියලා. එක කියන්නේ මේ දකුණුකොරයාාවේ සමාජ රාත්‍රී සමාජ සාලා මුල්කොටගෙන නැති වූ. කොරෝනා වර ව්‍යාප්තිය කොහොමද අනිත් රටවල්වලට උගන් වන්නේ මොකක්ද අනිත්‍රටවල්වලට ඒ ඒ නුගන්වන්න පුළුවන් මොකද ඒ රටවල් දෙැන් විවෘත කරන්න තීරණය කර තිෙන නිසා දකුණුකොරියාව වගේම. කියලයි දකුණුකොරියාවේ සිද්ධීෙන් අපට ගතහැකි පාඩම් ගැන තමයි මේ ටයිම් සඟරාව කරුණුවාර්තා කරන්නේ. පින්නතුනඒ මා සම්පූර්ණ ලිපිය කියවන්නන්න ැහැ හි වැදගත් කරුණු කීපයක් විතරක් ඔබට කියන්න. සඳහ <inaudible> මෙෙ have been on high alert 29 old manවිසි several bar and Night Loves in earlyස් ඉතින් බලධාරීන් ඉතාමත්ම දැඩි අවධානයෙන් ඉන්නවා කියලා කියනවා විසි නම හැවිරදි තරුණේ බාර් ගණනාවකටත් ඒ වගේමනයිට් ලබ් ගණනාවකටත් රාත්‍රී සමාජසාාලා ගනනාවකටත් ගිය එකැනිමී මෙයි මාස මුලද බාර් ගනාවකට මත් පැන් අලවිසැල් ගණනාවකටත් ඒ වගේ රාත්‍රී සමාජසාාලා ගණනාවකටත් ගිය විසි නම හැවිරිදි තරුණේ.COොයි පොසිටවීම නිසා. පින්නතුනේ ඒ සඳහන් වෙනවා Heස්බි of, the, of individuals behind new ඉතින් කියනව මේ අලුත් කලස්ට එක මේ අලුත් නියදේ එකයන්නේ දකුණුකොරියාව අලුතින් ආයත් කරණාව වෛරසේ වේගවත් ව්‍යාප්තියක් පසුගේදා පෙන්නුම් කළ ඉතින් ඒ නියදී මූලය මුහු බවට තමයි ඕවන් සැක කරන්නේ More than 100 people have tested positive some uh, 5,500 visited bars and nightcls in area around the same time as infected එතකට කියනවා ැ මේ පුද්ගලයන් නිසා රජුව මේ වෙදදි පුද්ගලයන් ස දෙනෙක් P පක්ෂණ positive වෙලාතියවා. නාසාධනය වූ බවට පරීේෂනාත්මකෝත් තහවරුවෙලා යෙනවා සසිියදිනෙක්ගි මේ බාරවලට සහ නයිට ලබ්බල තෙරපෙන්න්න ගිය. ඒ වගේම කියනවා දෙමෝන් ගිය. ඒ මත්පැන් අලවිසැල් සහනයිට් ලබ් සලකවාට පස්සේ. ඒවායි ඒවා ඕවුන් ඇසුරු කළ දිනවලම ඒ කාලේම. පන්දාස් පන්සීයක් පමණ පිරිසක් ඒවට ගිහිල්ල තියෙනවා කියලා එතර බලන්න පින්නතුන ආයත් දකුණුකොරියාවේ තුළ විශාල කොයි 19 ව්‍යාප්තියක් ඇතිවීමට මේ මත්පැන් අලවිසැල් සහ රාත්‍රී සමාජසාලා විවෘත කිරීම හේත්වී තිබෙන බවතමයි මේ ප්‍රෝෘතියෙන් ටයිම් සඟරාව පෙන්වා දෙන්නේ. ඉතු රබ මොහොතක් හිතන්න දැන් අපි රටේ තත්ත්ව අපි රටේ මීට දිනකීපකට කලින් විදිහටම මත්පැන් අලවිසැල් විවුෘත කලාා. එතකොට අපි රටි බෝපිරිසක් කාලිකින් කණ්ඩ නැතුවඉඳලා කණ්ඩ නැතුව ඉඳලා කණඩ දෙන්න යද්දී හාමතීහිටපු පිරිසක් කෑමගන්න පොරගන්නේ යම් විදිහටද. අන්න ඒ විදිහටම මත්පැන් හල් අසල පොර කනහැටි අපිට දකිින්ට ලැබනාා. සමහර උදවියට මෙලෝ සිහයක් නෑ. මත්වැන් බෝතල් අරගෙන ඉතන ඉඳදල බෝතලීම බීපුුමිනිසු හිටිය. එතකොට හිතල බලන් කොතරම් අනතුරු දායක තත්ත්වයක් අපි රටේ නිර්මාණ වෙලාතිී නොදැ අපි මේ ලෝකී වෙන දේවල් වලින් පාඩම්මිගෙනගන්න ඕනේ. එතකොට මේ ත්ත්වය මේ විදිට භයානකව අපේ රටේ වාර්තාවිද්දි පසු කියදා සෞඛ්‍යසේවා අධ්‍යක්ෂෙන්රාල්තුමා අප පන්නවත් විශේෂ සධ්ඥවෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා සඳහන් කොට සිටියා. මීවිදිහට මේ තත්ත්ති බොත් මේී මත්පැන් අලවිසල් නිසා. සමා දරස්ථ කරන ක්‍රමවේද තබේකට සලකන්නේ නැති. තුට්ටුවකට මායිම් කරන්න ඇති. මත්පැන් අලවිසැල් නිසා. අපේ රටේ COොවි- 19 වෛරසව්‍යාක්තිය මේේදි පාලනය කරගෙන තිබ්බට නමුත් ඒ යලිත් ආරම්භේටම ඇද දමන්න මේ මත්මෑන් අලවිසල් වගකීතු බවට පත්වීමට ඉඩ තිබෙන බව සෞක සේවා අධ්‍යක්‍ෂෙන්න්රාල්තුමා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළලා. ඉති නෙහිදී ඔහු තරයේ පෙන්වා දුන්නේ සමා දුරස්ථකන ක්‍රමවේද අනුගමනය කරන්න කියලා. එහම නැත්නම් ඒ සම්බන්ධය නික්මන් තීරණ ගතේතු වෙනවා. මේ කාලෙේ පුංචි ළමයි එවගේම කාන්තාවන් පිරුෂපාරිසවේ සියලු දෙනාා පවුලක් විදිහර ලස්සන්ට ගෙදර ඉන්න පුරදුුවෙන කාලෙදී. මත් රකුසා ගෙදරට එන්න ඉඩදුන්නට පස්සේ. පෞවුලේතියන සමගිය එහෙම් පිටින්ම වනසී යනවා. ඔබ මොහොතක් හිතන්න අර අරක්කු බෝතලයේ එකවැර බීපු මනුස්සයා. ගෙදරට හොඳ සිහියෙන් යයිද. දිරට ගහිල්ල හොඳ වචන ලමයිය කතා කරයිද. එතකොට පසුගිය කාලි තාමත්ම බහුල වශයෙන් සිදුකරපු විවිධ නිරීක්ෂණ වාර්තා සඳහන් කලා ගෘහස්ත ප්‍රචන්්ඩත්වය, ගෘහස්ත හිංසනේ පසුගේිය කාලි ගොඩක් වැඩි වෙලා තිබුණනා කියලා. එත රොබ හිතන්න දැන් ඒක මත්පැන් මද්‍රවිය ගෙදරටගේ ගමම්ම. ඊට පස්ස ගෙවල්වල ඉන්න පුරෂපාර්ෂවය එකතු වෙලා පාටිදාන්න පටන්ගත්ත ගමම්ම. ඕවන්ගේ සිහිකල්පනාව දුරුවලූ ගමම්ම මේ වසංගතයක් පවතින කාලේ ගෙවල්වල මිනිස්සුන්ට ඉන්න වෙන්නන්නේ ගිනි ගොඩවල්ලන වේද. ඊ මිනිස්සුන්ට අඩුමතරමේ වලක් ඇර ේලක් කාපු මිනිස්සු හිටියා. එකතමයි ඇත්තතත්වේ. පින්වත් ජනාධිපත්තුමාගේ මැදිහත්වීම මත, රුපියල් පන්දාහක දීීමනාවක් ආර්ථිකව අපහසුතා ඇති අයට ලබාදීම සිදුකලානේ. එතකොට ඒ පන්දාහ දීීමනාව ලබාදුන්න එමොකටද. පන්දාහයේ දීීමනාව ලබාදුන්නේ ඒ අහිංසක දුප්පත් පවුල්වල මිනිස්සුන්ට ඒ මාසි කෑමකාලා අඩුමතරමි වේලක් කැර ේලක්හරි කාලා ජීවත් වෙන්නනෙ නමුත් ඒ පවුලේ ගෘහමූලිකයා මත්පැන්හල් විෘත කළ ගමම්ම රුපියල් පන්දාහ අරගෙන යන්නේ මත්පැන් අලවිසලට නම්. රජීං රුපියල් පන්දාහක් දීමී පලේමකක්ද. එරි මේක මධ්‍යස්ථව කරුණු විමසනා ඇත තේරෙන එකක් ඉති ඒ නිසා මාහිතන්නේ, මේ මත්පැන් අලවිසැල් මේ ොVවිD-19 ව්‍යාප්තිය පාලනය වෙන තුරු. පාලනය වෙලාස් ජනජීවිතය යතාවත් වෙලා අය සාමාන්‍ය මට්ටමට පත්වෙන තුළු විවෘත කිරීම ගැන්න. රජයේ යලිත් සිතා බැලිය යුතු වෙනවා. මොකද පසුගියදා පුවත් වාර්තාකොට තිබුණා හැටන් ප්‍රදේශයෙන් විතරක් වාර්තාගත මත් පැන් අලවයක් තිබුණ කියලා. දෙ අප මොහතක් හිතම හැටනවල ඉන්න කවද ඇැටවල ගොඩක් ඉන්නේ ඔය තේවතුවල වැඩකරන අහිංසක දුගේී දුප්පත් මිනිස්සුනේ. එතකොට ඒ තේවතුවල වැඩකරන කුලියයක්ක් මලියක් කරගෙන ජීවත්වනේ අහිංසක මිනිස්සුන්ට ඒ ගෙදරටම මාසිටම කන්න පිලිසරණවෙලා තිබ්බේ පින්නත් ජනාධිපත්තුමාගේ මැදිහත්වීමෙන් කරුණාවෙන් ලබාදුන රුපියල් පන්දාහනි දැන් ඒ රුපියල් පන්දහාටමකද වෙන්නේ. ඒ රුපියල් පන්දාහා ඔක්කොම මත් පැන් අලවිසැල්වල. එතකොට ඒ පවුලි මිනිසු කන්නෙමනවාද. ඉති ඒ නිසා විශේෂයෙන්ම රටක් විදිහර කල්පනා කරද්දිCOොVවිD-19 ව්‍යාප්තියටත් මේ දරන්නුත් ආකාරයට බලපෑමි ඉඩක් ඇති නිසාත්. මොකදේ ඒ මත්පැන් අලවිසැල්වල පොර කණෙක් කෙනෙකුට COොI-19 හැදිල තිබුණොත්. ඒ මුල් කරගෙන පවුල් කීයකට කොවිD-19 ව්‍යාප්තිය වේද. එකක දකුණුකොරියාවගේ රටවල්ල මේ විද්දී දකුණුකොරියාවගේ රටවල වෙනම ඇප්හදලතියෙනවා. ඒ ඇ් හැමගෙනෙගි ෆෝර්නොලට දාගැනීම අනිවාර්රිය කරලා තියෙනවා. ඒ නිසා ඔවන්ට ඉතා පහසුවෙන් මේ ව්‍යාප්තවීම හොයන්න පුළුවන්. ති අපේ රටේ බුද්ධිය අංශ බුද්ධි සේවාතමයි ඒ කටයුත්ත කරන්නේ. ඉතාමත්ම සාර්ථක විදිහට අපේ බුද්ධි සේවාාව ඒ ක්‍රියාත්මක කරලා තිබුණා. ඉති ඒ ප්‍රසංසනියයි. ඉතකොට බුද්ධි සේවාඒ කටයුතු කරද්දී කොහොමද කරන්නේ ඒ රෝග හැදුුණු අයගින් ප්‍රශ්න කරකර ඒ අයගින් තොරතුරු අරගෙන ඒයගින් එයාල ඇසුරු කළේ කවුද යාලාආයඇසු කලේ කවද ආදී තොතුරු අරගෙන නයන්නේ. ඉතකොට හිතල බලන්න මේ භාර්වල පොරකණ මිනිස්සුන් කෙනකට හැදුනොත්ත එහෙමේක. ඉතකොට ඉතන ඉන්න මිනිසුන්ට සිහියප්පතත්තියෙනවාද. ආය ඇහුුවක් කොහින්දවි කවුද ඇසුරු කළේ කියලා ඇහුවට, ආපු අයද නෑ පලාතම විධාය තමයි ඉතින්ට විල්ලවෙන්නේ. එතකොට හැම භාරෙක්කම CCTV කැමරාතියෙනවා කෙක් නෑනේ. එහම තිබ්බත් සාමාන්‍ය්‍ය භවය තමයි අපේ රටේ තියෙන CCTV කැමරාවල ස්ටෝරේජ් එක ච ලොකු ටෝරෙජ්යක් නෑ සාමාන්‍යෙන් CCTV කැමරාපද්ධතියක් සවි කරන්නේ. හොරෙක් ආවත් අල්ලගන්න අදහසින්නේ. එකොට සාමාන්‍යින් දවසක් දෙකක් ඇතුළත තියෙන දත්තා ආයාය මැකිමැකී ැකිමැකී හැදෙන විදිරතමයි CCTV පද්ධති හදලතියෙන්නේ. එතුකට මීට සතියකට සති දෙක්කට කල්ලිින් භාරකට ආපපු කෙනෙක් නිසා. බොහෝ දෙනෙකොට මේක වැලදිලා තිබ්බනං. එතකොට ඒ දත්ත ගන්නෙ කොහන්ද. ඒ ඔොක්කෝ මැකි ලතියෙන්නේ. මේ නිසා බරපත්තල තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් හරියට මේ දකුණු කොරියායුනා වගේ. ඒනිසා තමයි මේ සුප්‍රකට ටයිම් සඟරාව. ඇමරිකා එක්සත් ජනපදට අනතුරු ඇඟවීම පිණිස තමයි. දකුණු කොරිියාව වෙච්ච සිද්ධි අරගෙන මේ පුවත වාර්තා කරන්නේ. ඉතින් අපිත් එයින් පාඩම් මිගෙන ගත යුතු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා රජයත් හිතන්නේ මේ වෙලාවේ බලධාරීෙන් සියලු දෙනාම මේ පිළිබඳව අවධානයමු කිරීම අතිශයෙන්ම වැදගත් වෙනවා. ඒ සඳහන් වෙනවා මේ ටම් සඟරාව පලකරපුුවති.ප like 1 in South Korea Could become the new Normal as Count including United States try to Bal uh, bri the ප අtroල්වි ්‍රීස් ටාටිං දෙ එ එකනොමිස් කියලා. එකයන්නේ එක්පර්ටස් ල විශේෂඥෝ කියනවලු මී දකුණුකොරියාවේ උනාාවගේ සිද්ධි. යළිත් ආර්ථිකයට පණපොුවන්නමී කො වසංගතයේ යටපත් කරමින් ආර්ථිකයට පනපොුවන්න උත්සාහ කරන රටවල්වල ඇමරිකාක්සත් ජනපදේ වගේ අපි වගේ රටවල්වල සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙන් ඉඩ තියෙනවා කියලා. What's important, experts say, is that South Korea has an effective system in place for uh, bringing new outbreaks under control and the flexibility to tighten restrictions again when needed. විිැදි විශේෂාඥයෝ පෙන්වාදෙනවා මේ ටයිම් සංඟරාවට තොරොතුර ලබාදින. බිතනති බොහෝ වැදගත් වෙන්නේ දුණුකොරියාවට ඉතාමත්ම කාර්යක්ක්ෂම ක්‍රමවේදයක් තියෙනවා කුමක් පිණිසද. මේ අලුත් අව්‍රේක්ස් මේ අුතිෙන් ොවි19 ව්‍යප්ත වෙන හැදුනොත් එහෙම ඒව පාලනය කරගන්න. ඊ විතරක් නෙවේඕන් and පලෙක්ibilityි to Tiයි ෙස්ික් againන් වෙ. එතකට ආයි පනවාපු නීති තියෙනවා නම් එපා කියලා පනවපු නීති තියෙනවා නම් ඒවා නැවත ගන ඒ මේ. ඒ නැවත ස්ථාපනය කිරීම ෆලෙක්සිිබිලිටිය එකක්. නම් මෙතාවයක් දකුණු කොරියාවට තිබීම මෙහිදී ඉතා වැදගත් බව. අනිත් රටවලුත් එයින් පාඩම් උගතයතු බවතමයි යිම් සංගාව පෙන්වා දෙන්නේ විශේෂම ටයිම් සංගරාව මේ ලිපිය ලියන්නන්නේ අපි තරෙන දිරීම මේ ලිිය කියවහම. ඇමරිකානු රජයට ඒ පිළිබඳව පාඩම් ඉගෙන ගත යුතු බවතමයි ඔවුන් සඳහන් කරන්නේ. ඊට පස්සේ මේක තියෙනවා The new breakingak සක shows All Count even ones they have controllි must remain එදර කියනවා මේ දකුණුකොරියාව සිදු වූ නවකොරඕොන ව්‍යාප්තිය පෙන්වා දෙනවා කියලා සියලු රටවල් වලට යම් ආකාරයකට ඔවුන් COොID-19 ව්‍යාප්තිය පාලනය කරගෙන තිබබත්. කලින් හිටි විදිහටම දැඩි සුපරිීක්ෂාවෙන් යුක්තව සිටයුතු බව. ඒ වගේ මේ සඳහන් වෙනවා In the central Chinese City of Wuhan where virus is believed to have originated. file new locally transmitted cases were reported on Monday, Offi announced ලන් testෙස් all 11 මිියන් ෙසින් ැ බලන්න වූහන් නගර ඒ චීනය වූහන් නගරේ පසුගියදා පසුගියද අලුති අලුතිං පස් දෙනෙක් අතරම රෝග ව්‍යාප්ත වූ බවට කරුණු සනත වනා ටෙස්ට පොසිටි වුුණා ඊට පස්සේ පහුගිය සඳුදා එහි රජ නිලධාරිින් ූහනුල් නිලධාරින්නවන්ස් කරා. ප්‍රකාශයට පත් කලා ලෑන්ස්ු ටෙස්ට ඕවන්ගේ සැලසුම් මොකටද මේ වෛරසේව් දෙසා යළිත්වලක් පරීක්ෂා කරන්නඕ මිලියන් ෙසිදන්ස් සියලු මිලියන එකොල්ල හක්වන ජනතාව යලිත් පරීක්ෂා කරන්න ඕවන් තීරණය කරලා තියනවා. එද ගොට කියනවා සිංගල් කේස් එවෑ ු ලී. සමහරවිට එක කේස එකක් එක සිද්ධියක් වුණොත් මෙහිදී කොරෝනා ව්‍යාප්තියකට හේතුවෙන්න පුළුවන් බව තමයි මේ ටයිම් සංගරායි වාර්තාව සඳහන් කරන්නේ ඉති නෙහි තවත් ඉතා වැදගත් කරුණක් මම කියන්න ඒතමයි දකුණුකොරියාව අනුගමනය කරන සමාදුරස්ථ කරන ක්‍රමවේදේ තමයියුන් අලුතින් කියලා තියෙනවා Uh, Keep a distance of to arms length with other people එතකොට මෙහෙම අත දිගෑරියට පස් ෙ තියෙන අත් දෙක දුර එක අපි මෙහෙම අත්දිගෑරියයොත් අත් දෙක දුර තියාගන්න කියලා දිගෑරපුුවත් දෙක දුර අනිත් පුද්ගලයන් සංග තියාගන්න කියලා තමයි දකුණු කොරියයා උපදස්තීල යෙන්නේ ඒ වගේ මොවුන් සංශෝධනය කරලා තියෙනවා තප්පර විස්සක් අතසේදීම කියන කාරණේ ඕුන් තත්පර විස්සක් අතහේදීම කියන කාරණය සංශෝධනය කරලා ඔවන් කියනවා N washing there are hands for 30 seconds. ඔවන්ගේ අත් තත්පර තිහක් සේදීම ඔන්න අනුමත කරන බව. එතර දැන් අලුතෙන්ම කියන එක තමයි තප්පර විසක් නෙවේ තපපර තියක කාලයක් අතේ සබන් තියනවදිට අත සෝදන්න ඕන කියලා. But Give the new waveve of In infections. Officials have Titanන් ස්ික් වන්සගේ. ඒ වගේම ඒ උපදස්දීල නිකංහිටේ නෑ දකුණුකොරියාවේ පාලනතන්ත්‍රය. ඔවන් මොකද කළේ Offෆ have Titanන් ඒ ෆිල්ස්ල ඒ බලධාරීන් යළි තද කලා ඒ නීතිරීති තද කලාා වන්සගේ නැවතවතාවක් ඒ කොහොමද. Soෝල්ස් මේ ஒන්9. සෝල් නගරේ දකුණුකොරියාවේ අගනුවර සෝල් නගරේ නගරාධිපතිතුමා මෙයි නවවෙනිදා ඕඩඩ ඕ බස් night් ලබ්ස් අනකලා මොකටද සියලු මත්පැන් අලවිසැල් සහ රාත්‍රී සමාජසාලා ලෝස්ට ඉන්ඩිෆිනීටලි යලිත් එකඇන්නේ දිගටම වහලාති යන්න ගටම වහලතියන් අන කරනවා කවුද දකුණුකොරියාවේ නගරාධිපති තුමා.ලස් open School haveවි ඒ වගේම පාසල් යලිවිවෘත කිරීම යළිත් පසුවට කල් තබා තිබෙනවා එතකොට දකුණුකොරියාව ඒ ඉගෙනගත්ත පාඩම මම හිතන්නේ අපිට මෙිහි වෙලා ඉගෙනගන්නකං ඉන්න නැතුව අපිට මේවිල්ලාවේ බොහෝම වැදගත් සමාජීය තත්ත්වයන් සලකලා මිනිස්සුන් පත්වෙන පීඩාව සලකලා. විශේෂයෙන්ම මෙහිදී COොVID-19 ව්‍යාප්ති වගේම සලකාබැලියතු කාරණය තමයි. රුපියල් පන්දාහි මුදල රජේෙන් දුන්න රුපියල් පන්දාාහි මුදල කොහොමද විය දං කරන්න කියන එක. ඒ ආයෙත් අනිත් පැත්තර ගිහිල්ලා මත්පැන් අලවිසැල්වලට පූජාකරන තත්වයකට පත්වනොත් එෙහෙම. ඒ පවුල්වල මිනිස්සුන්ට කණඩවෙන්නේ පස්ද. ඉති ඒ නිසා ඒ ගැන අපි යලිත් වතාවක් කල්පනා කළ ේතු එනවා. එති ඒ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වඒවා කියලා අපි සියලුදිනාම ප්‍රාර්ථනා කරමු. මෙවිනි වටිනා වීටුන් නරමීමට ශ්‍රවත්තයි YouTube චනලේ සබස්කරයිබ් කර සසිනුවලකුළ ඔබන්න.